එතකොට පෞද්ගලික අංශය සේවකය විඳලා තියෙන්නේ 2014දී 140.9යි. ඒක ප්‍රයිවට් සෙක්ටර් එම්ප්ලොයිමන්ට් එක තිබෙන 140.9යි. 2014දී 2017දී 43.3කට එක වැඩි වෙලා තියෙනවා. රජයේ අංශය 2014දී 15.5ක් තිබ්බ එක 2017 වෙද්දී 14.4කට අඩු වෙලා තියෙනවා. මේකේ මොකක්ද හොඳ? රජයේ සේවය අඩු කරලා තියෙනවා. පෞද්ගලික අංශයේ සේවය වැඩි කරලා තියෙනවා. මේකට තමයි අපිට ගොඩක් මිනිසුන්ගේ බැනුම් තියෙන්නේ. ලක්ෂ දෙකක් දැම්ම මමත් බදුල්ලේ ඡන්දේ ගත්තට මිනිසුන්ගේ වැඩියෙන් බෙර දෙන රජයේ රස්සා නෑ දීලා නෑ කියන්නේ. රජයේ රස්සා දෙනවා කියන්නේ මොකද්ද? නිකන් අත්සන් කරනවා, එනවා යනවා. සමර්ථන් වලට එක බස් එකට සුක්කානමට එක්කෙනයි, ටයර් හතරට හතර දෙනයි, කොන්දොස්තරලා තුනයි, බස් එක හොදන්න එක්කෙනයි. එහෙම තැම්පොරෝපු රටක්. ඉස්පිරිතාලේ දොස්තරලා අඩු වුණාට, හෙදියෝ අඩු වුණාට සුළු සේවිකාව වැඩියෙන් ඉන්න රටක් අපි. ඇඳේ කකුල් හතරට හතර දෙනෙක් ඉන්න රටක් අපි. එහෙම රජයේ සේවයේ පුරෝපු රටක් දේශපාලනය සඳහා. මේ ආණ්ඩුවට හොඳ කියන්නේ නැති වුණාට මිනිස්සු මේ ආණ්ඩුව රජයේ සේවයේ පුරවලා නැහැ කියන එක මේ සංඛ්‍යාලේඛන වලින් පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. මේක සත්‍ය, මේක අමිහිරි සත්‍ය. මොකද දේශපාලන වශයෙන් බැලුවොත් ඡන්ද දිනන්න මේව හොඳ මදි. නමුත් අද රටේ අපි අර කියන මැචුව ඩෙමොක්‍රසි, එහෙම නැත්නම් පරිණත ප්‍රජාතන්ත්‍රවාදී තේරුම් ගන්න මිනිසු මේ රටේ ඉන්නවා නම් ඒ මිනිසුන්ට තේරෙයි රටක් ඉස්සරහට යන්න මේ ක්‍රමය අවශ්‍යයි.